Nirogi Prajatantravade Sandhavina Kramavedi, Kramate Anuakati to Kanwana, Eka Kaldali Villa and the Siganapulum. Adapi Diripat Karane, Regulasi Saha, Apipanataku Tidripat Kara, make Kridaving Dushania in Karan, make a parliament to Adulit, make Sudukar and Sayo get in a game of Dino Megal, other make Kianon make Kridaving. Sudu අයින් කරන්න කරපු වැඩක්. ඒතකොට ඕවර්සයිට් කමිටි එකේ පාස් වුණා මේ පනත. හැබැයි දැන් අද ඇවිල්ලා තියෙන්නේ රෙගුලාසි ටික. මේ මාස ගාණක් මහන්සි වෙලා කවුරුත් කරපු නැති එකක් පාර්ලිමේන්තුවේ. මේක පනතක් ඇරෙට දඩුවම් කරන්න. ක්‍රීඩාවෙන් වංචාව දූෂණය අයින් කරන්න පනතක් ගේනකොට මේක පාර්ලිමේන්තුවේ ඇතුලේ ගේමක් තියනවා කියන එක පහදිලෝ මෙතන කියන්න ඕනේ. මොකද්ද මේ කරන්න හදන්නේ? ප්‍රමාද කිරීම. මොකද මේකේ කවුරු හරි හොරෙක් ආරක්ෂා කරන්න කාටරි උමනාවක් තිබීම. වෙන කිසි දෙයක් නැහැ. පහදිලෝ ICC එකෙන් තියනවා ලියුමක්. මේ ක්‍රීඩාවට කොච්චර මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිහෙක් කොච්චර හොරකම් කරලා තියනවද කියලා. ඉතින් මේක ලංකාවේ ක්‍රීඩාවෙන් අයින් කරන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ දෙන්නේ නැත්තම් ලංකාව ගැන තව මොන කතාවක්ද තව තියෙන්නේ? ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කිරීම හා සම්බන්ධ කෙටුම්පත ඉතාම වැදගත් එකක්. ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වගේම අනෙක් ක්‍රීඩාවලටත් වැදගත්. ඒතර ඒ පනත සම්බන්ධ සම්පූර්ණ කාර්යපටිපාටිය සම්පූර්ණ වෙලා න්‍යායපත්‍රයට එන්න තිබුණේ. එහෙම එන්න තිබියදී ඒක න්‍යායපත්‍රයට ආවේ නැහැ. කාර්ක සභාවෙන් අනුමත නොකරපු ගැසට් නිවේදනය න්‍යායපත්‍රයට ආවා. ඒතකොට මොකද්ද මේක උනේ? ප්‍රමාද දෝෂයක්ද? හිතාමතාද? එහෙම නැත්නම් කාගේ හරි බලගතු පුද්ගලයෙකුගේ මේ ප්‍රශ්න හා සම්බන්ධ පුද්ගලයෙකුගේ බලපෑමට යටත්වද? අද මේක සම්මත කරා නම් රටට හොඳයි. මේක කොන්දක් තිබුණේ එකම ක්‍රීඩා ඇමතුමා හරින් ප්‍රනාන්දුමන්තුමා විතරයි මේ හොරුන් අයින් කරන්න ඕනි කියන එක. අඩුගානේ පනත තියෙනකොට ඔබතුමාලා පොඩ්ඩක් මේකට උදව් කරන්න. මම ක්‍රීඩකයෙක් හැටියට කතා කරන්නේ. පොඩක් ඉනහගෙන ඉන්න. මේ ක්‍රීඩාව විනාශ කරලා තියෙන්නේ. ඒකයි මේ ඇමතුමා මේක ගෙනල්ලා තියෙන්නේ. ඔබතුමාලා වැදගත් ඇමතිවරු ඒක හොරුන් ආරක්ෂා කරන්න හදන්න එපා. ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා දාන කෝප් එකට ඒ මිනිහව. මොකද්ද මේකේ தත්තේ? ඔබතුමාලා කතා කරනවා මේ හද රට හදන්න එනවා කියලා. මොන රටක් හැදිලද්ද? ඔබතුමාලා මීට වඩා කල්පනා කරන්න. එන හැම ක්‍රීඩා ඇමතිවරයාටම ඒ ආසන වලට සල්ලි දීලා පගා දීලා නවත්තනවා. මෙතුමාට කොන්දක් තිබුණා මේ පනත ගේන අනිවාර්යම ක්‍රීඩකයා අන්තිමට දුක් විඳින්නේ. මේ පරිපාලනය කරන මිනිස්සු ඇවිල්ලා හොරකම් කරලා සූදු කෙලිලා තරක පාවා දීලා අන්තිමටම කාගේ හරි ක්‍රීඩකයෙක් කියන්නේ. මේ රටටම මම කියනවා මෙන්න මේ දූෂිතයන්ව එන්න දෙන්නත් එපා කියලා. ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී මිරිස්කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදු කෙරුණා. මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා නිර්දේශ කරපු ඒ වැරදිකරුවන් 54 දෙනෙක් ඉන්නවා. එතකොට ඒකට අදාළ පාර්ලිමේන්තුවට ගත හැකි තීන්දුව තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලත් නැහැ. මමත් එකඟ වෙනවා පාර්ලිමේන්තුව තුළ යම් සිද්ධියක් ඇති වුණා ඒක අපි ඔක්කොම දැක්කා. පුද්ගලයන් 54 දෙනා සම්බන්ධයෙන් යම් කිසි පීවරක් ඉක්මනට ගන්න ඕනේ නැත්නම් ජනතා විශ්වාසය නැති වෙනවා පීවරක් ගන්න නැති එක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරලා විනාශ කරලා ඇත්තටම රටේ ජනතාවගේ සම්පූර්ණ අප්‍රසාදයට පත් වෙච්ච ලංකාවේ කළු පැල්ලමක් ඇති වුණ සිද්ධිය තමයි පාර්ලිමේන්තුවේ. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව සීල් දෙනාම එකඟ වෙ යුතුයි. මොකද මින් ඉදිරියට මේ රටේ මෙවැනි දේවල් මේ පාර්ලිමේන්තුවේ සිදු නොවිය යුතු නම් අපි අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් වැරදි කරපු ඒ සීල් දෙනාට දඬුවම් ලබා දෙන්න මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඒ සම්මත කරගන්න ඕන. ක්‍රියාවට සම්බන්ධ වෙච්ච කිසිම මන්ත්‍රීවරයෙකුට මේ දින 52කට අදාළව ඔබතුමාගේ අසුනේ වාඩි වෙලා බයික් කඩලා දාලා පහර දීලා ඔබතුමාට පහර දීලා පුටු වලින් ගහලා ඒ වගේම පොලිස් නිලධාරීන්ට කනට ගහලා සියල්ලම කරපු කිසි කෙනෙක්ට නිශ්චිතව දඬනයක් නැහැ. දැන් මේ පිළිබඳව වරප්‍රසාද කාර්ග සභාවේ මමත් සමාජිකයෙක් අපි අවස්ථා කීපෙකදී සාකච්ඡා කරා. ඒ නිසා මම කියන්නේ මේ කාරණේ පිළිබඳව ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන්න ඕනේ. අනිකාර මිලිස්කුඩු සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළ ඒක ඒක පොලිසිය විසින් නීතිපති වෙත යම් යවලා තියෙනවා. ඉදිරින් තීරණ ගන්න මට ඒ ගැන මේව ගන්න බෑ. නීතිපති ක්‍රියාදාමයක් ගන්නවා කියලා අපිට දන්නවා තියෙනවා.